ආයිබෝවන් හැමෝටම මං හිතුවා අද පොඩ්ඩක් වෙනස් වීඩියෝ එකක් කරන්න. ඔයගලන්ට ආර්ට් ටියුටෝරියල් එකක් දෙන්න හිතුවා මම. පොඩ් මිස්ටේක්ස් ඒවා මේ වෙයි ඉතින් වැඩි ගණන් ගන්න එපා. ඩාන් වෙනවා ඩූන් වෙනවා පළවෙනි ටියුටෝරියල් එකේ. ඒකෙන් මං හිතුවා ඔයගලන්ට කියලා දෙන්න කොහොමද ෂේඩ් කරගන්නේ. එතකොට ඒ ෂේඩ්ස් කොහොමද හරියට බ්ලෙන්ඩ් කරගන්නේ ස්මූත් විදියට. එතකොට ෂැඩෝස් අඳින්නේ කොහොමද. එතකොට ඒතන ඩාර්ක් වෙන්නේ කොහොමද. එතකොට ලයිට් ෂැඩෝස් තියෙන තැන් ඩාර්ක් ෂැඩෝස් තියෙන තැන් ඒ වගේම තමයි මං ඉස්සෙල්ලම චිත්‍ර අඳිනකොට වැරදිච්ච තැන් තියෙනවානේ. මං ඒව ඔයගොල්ලන් එක්ක බෙදා ගන්නම්. ඒ කියන්නේ මම අඳින කාලේ මට ඒවා කියලා දෙන්න කවුරුත් හිටියේ නැහැ. ඒකින්ද මම ඔයගලන්ට ඒ මට වැරදිච්ච තැන් මං ඒවෙන් ඉගෙන ගත්ත දේවල් ඒ වගේ දේවල් මම මේ ටියුටෝරියල් සීරීස් එකේ මං කියලා දෙන්නම්. කියන මං මේකට දැන් කියන මට ඔක්කොම කියලා දෙන්න බැරි වේ එක වීඩියෝ එක. මම කියන්නේ වීඩියෝ සීරීස් එකක්ම කරන්නම් ඔයගලන්ට මේ කොහොමද ආට් ඉම්ප්‍රූව් කරගන්න කියලා. ඕකේ එහෙනම් අපි යන් මගේ ෆස්ට් ටියුටෝරියල් වීඩියෝ එකට. රයිට්. ඉතින් ඉස්සෙල්ලම කියන්න ඕන දේ තමයි ස්කෙච් එක. ප්‍රොපර් ස්කෙච් එකක් ඇඳගන්න එක වෙරි ඉම්පෝටන්ට්. ඒ කියන්නේ ටිකක් හයිලි ඩීටේල් ස්කෙච් එකක් ඇඳගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඔයාලට ස්කෙච් එකේ පුළුවන් නම් ෂැඩෝස් එන තැන් හයිලයිට්ස් එන තැන් ඒ තැන් ඔක්කොම ඇඳගන්න පුළුවන් නම් ඒක ගොඩක් ලේසි. මේ ඔයාට ෂේඩ් කරන්න පටන් ගන්න. ඔයගලන්ට පේනවා ඇති මං ඉස්සෙල්ලම අයිබ්‍රෝ එක අඳින්න ගන්නකොට මං ලාවට තමයි ෂේඩ් කරගෙන ගත්තේ. ඒ කියන්නේ තියෙන ලයිට්ම පෙන්සිල් එකෙන් ෂේඩ් කරගෙන යන්න. ඊට පස්සේ අර තියෙන ඩාර්ක ඩීටේල්ස් ඩාර්ක ෂැඩෝස් ගන්න ටිකක් ඩාර්ක් පෙන්සිල් එකකින් වටේට චුට්ට චුට්ට ඩාර්ක් කරගෙන යන්න ඕනේ. එකපාරම හාෂ් ඩාර්ක ෂේඩ්ස් වලට යන්න හදන්න එපා. මොකද එතකොට ඔයාට අර එන රියලිස්ටික් ලුක් එක ගන්න අමාරු වෙනවා. හැමතිස්සෙම ෂේඩ් කරනවනේ මතක තියාගන්න ලයිට් ෂේඩ් එකෙන් පටන් අරගෙන ඩාර්ක් වලට. ඒ කියන්නේ එකපාරම ෂේඩ් කරගෙන යන්න බෑ. ලේයර්ස් විදියට යනකොට තමයි ලස්සන්ට අර රියලිස්ටික් ලුක් එක ගන්න. සෝ මේක් ෂුවර් යූ ගෝ ෆ්‍රම් ලයිට් ටු ඩාර්ක්. ඒ වගේම තමයි ඔයගලන්ට පේන්නේ ඇති මං ওই තියෙන ෂේඩ්ස් ටික ස්මූත් කරගන්න කොටන් බඩ් එකක් යූස් කරා නැත්නම් කිව් ටිප් එකක්. ඔයගලන් ළඟ කිව් ටිප්ස් නැත්නම් ඔයගලන්ට පුළුවන් කොටන් යූස් කරන්න. ඒ කියන්නේ පුළුම් නැත්නම් ටිෂු වුණත් කමක් නැහැ. ෂේඩ්ස් ටික ලස්සන්ට බ්ලෙන්ඩ් කරගන්න ඒව පාවිච්චි කරන්න. ඔයගලන්ට පේනවා ඇති මං ෂේඩ් කරගන්නකොට ඉස්සෙල්ලාම යන්නේ ලයිට් පෙන්සිල් එකේ. ඉතින් ඊට පස්සේ තමයි ඩාර්ක් පෙන්සිල් එකට ෂිෆ්ට් වෙන්නේ. ඒ වගේම තමයි මම ෂේඩ් කරන හැම සැරේම කිව් ටිප් එක අරගෙන ඒ ෂේඩ් කරපු තැන ස්මූත් කරනවා. ඇහැ ගත්තාම මට මතකයි මං ඉස්සර චිත්‍ර අඳිනකොට ඇහැ තියෙන අයිරිස් එක මම ගොඩක් ඩාර්ක් එකට අඳින්නේ නැහැ. මම ලයිට්ලි තමයි අඳින්නේ. ඒ වගේම තමයි තියෙන ෂැඩෝස් උනත් ඇහැ වටේ තියෙන ෂැඩෝස් ඇහැ ඇතුලේ තියෙන ෂැඩෝස් ඇහැ අර සුදු පාට ඒරියා එකේ තියෙන ෂැඩෝස් උනත් මම ඒවා අඳින්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි බයයි අර තියෙන ඩාර්ක් පෙන්සිල්ස් පාවිච්චි කරලේ ඩාර්ක ෂැඩෝස් වලට යන්න. ඒත් ඒ ඩාර්ක ෂැඩෝස් තමයි අපේ ආර්ට් එකේ තියෙන රියලිසම් එක ගොඩක්ම පොප් කරලා ගන්නේ ඒ ඩාර්ක ෂැඩෝ. මට දෙන්න තියෙන ලොකුම ඇඩ්වයිස් එක තමයි ඩාර්ක ෂැඩෝස් ඩාර්ක් පෙන්සිල්ස් වලින් ෂේඩ් කරන්න. බය වෙන්න එපා. ගෝ ඩාර්ක්. ඩෝන් වරි ටු ගෝ ඩාර්ක්. මොකද දැන් අපි පෝට්‍රේට් එකක් අඳිනකොට අපි රෙෆරන්ස් ෆොටෝ එකක් ගන්න ඕනේ. දැන් මම මනියා පාවිච්චි කරලා තියෙනවා වගේ දැන් මනියාගේ ඇහි එතන කළුයි. ඉතින් මම ඒකින්ද කෙලින්ම එතනට ඩාර්ක් පෙන්සිල් එකම පාවිච්චි කරලා ඐ ගෝ ඔන් විත් ද ෂේඩ්ස්. මතක තියාගන්න අයිබ්‍රෝ එක වුණත් අඳිනකොට ඒ අයිබ්‍රෝස් හෙයා යන ඩිරෙක්ෂන් එකක් තියෙනවා. ඒ ඩිරෙක්ෂන් එකට ඩාර්ක පෙන්සිල්ස් යූස් කරලා ඒවා අඳින්න. ඒ වගේම තමයි වෙන් යූ ටේක් දි අයි ඇහි තියෙන එක එක ෂැඩෝස්. ඉතින් ඒ ෂැඩෝස් ඔක්කොම පුළුවන් තරම් රෙෆරන්ස් පිච් එක වගේම රෙප්ලිකේට් කරන්න ට්‍රයි කරන්න. ඒ වගේම තමයි ඔයගලන්ට අර චූටි හයිලයිට් වෙලා තියෙන ඩීටේල්ස් අඳින්න ඉරේස් එක වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඩාර්ක් වෙලා වැඩි වගේ නම් ලයිට් වෙන්න ඕන නම් ලාවට ඉරේස් එක යූස් කරලා ඒ තැන් ඉරේස් කරලා ආයි ෂේඩ් කරන්න ගන්න. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මම මෙතන අයිබ්‍රෝ හැ අඳිනකොට ඒ කියන්නේ ඩිරෙක්ෂන් එකක් තියෙනවා. ඒ ඩිරෙක්ෂන් එකට තමයි මං අඳින්නේ. ඒ ඩිරෙක්ෂන් එකටම තමයි මං කිව් ටිප් එකෙන් ස්මූත් කරන්නේ. ඒකින්ද ඉට්ස් වෙරි ඉම්පෝර්ටන්ට් ඒ ඩිරෙක්ෂන් එකටම ෂේඩ් කරන එක. ඉතින් මම අනිත් ඇහැ ඇඳපු විදියටම මේ ඇහෙත් අයිරිස් එක කළු පාටින් ෂේඩ් කරා. මම පුළුවන් තරම් ඩාර්ක් එකට යනවා එතනත්. ඒ වගේම තමයි අමතක කරන්න එපා අර මේ අයිරිස් එක වටේ තියෙන සුදු පාට කොටසත් ෂැඩෝස් වලින් ෂේඩ් කරන්න. ඒ කියන්නේ ලාවට ලයිට් පෙන්සිල් එකක් අරගෙන එතනත් වටේට ෂැඩෝස් අර මං
මේ ෂේඩ් කරලා තියෙන විදිහට ලාවට ෂේඩ් කරගන්න. ඔයගලන්ට පේනවා ඇති මම එතන හැඳිනකොට ගොඩක් ඩාර්ක් ෂේඩ්ස් වලට එකපාර යන්නේ නැතුව ලයිට් ෂේඩ්ස් වලින් පටන් අරගෙන ලේයර් එකෙන් ලේයර් එක ඩාර්ක් කරගෙන යනවා. රයිට්. අපි එහෙනම් නහයට මූව් ඔන් කරමු. නහයේ තියෙන නොස්ට්‍රිල්ස් දෙක කළුවින්ද මම එකපාරම මගේ ළඟ තියෙන ඩාර්ක්ම පෙන්සිල් එකකින් ඒක කළු පාටට ඇඳගෙන යනවා. නහය අඳිනකොට මතක තියාගන්න ඕන තව ඩීටේල් එකක් තමයි ෂැඩෝස්. නහයේ ෂැඩෝස් මොනවාරි චුට්ටක් හරි අවුල් ගියොත් නහයේ තියෙන හැඩේ ගොඩක් වෙනස් වෙනවා. ඒකින්ද හැම ෂැඩෝ එකක්ම හරියට අඳින්න මතක තියාගන්න. මම මණියගේ නහයේ යට ඉඳලා උඩට තමයි ෂේඩ් කරගන්නේ. මම ගොඩක් වෙලාවට නහය ෂේඩ් කරනකොට හාෂ් අවුට්ලයින්ස් පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ නහය අඳින්නේ ෂේඩ් කරන ගම. ඒ කියන්නේ අවුට්ලයින් එකක් නැතුව තියෙන ෂේඩින් එකෙන්ම තමයි නහය හැඩය ගන්නවා. ෆෝර් එක්සැම්පල් අපි ගත්තොත් මිනිස්සෙක් ගත්තොත් අපි සාමාන්‍යයෙන් ඇත්තට දකිනකොට අපිට මූණක අවුට්ලයින්ස් එහෙම මුකුත් පේන්නේ නැහෙනි. ඒකින්ද ඒ අවුට්ලයින්ස් අඳින්න නැතුව ෂේඩ් කරලාම නහය හැඩය ගන්න ට්‍රයි කරන්න හැමතිස්සෙම. ඔල්රයිට් ඉතින් මූවින් ඔන් ටු ද ලිප්ස්. ලිප්ස් අඳිනකොට මතක තියාගන්න ඒකත් ඩාර්ක් එකට අඳින්න. ඒ කියන්නේ අර තියෙන කෝනර්ස් ඩාර්ක් එකට අඳින්න. මොකද ඒ දෙපැත්ත සාමාන්‍යයෙන් ටිකක් ෂැඩෝස් තියෙන ඉඳ ඩාර්ක් එකට එන්නේ. අනිත් ඒවා ලයිට්ලි ෂේඩ් කරගෙන යන්න. ඔයගලන්ට පේනවා ඇති මණියගේ රැවුල. ඒකත් මං ඉස්සෙල්ලාම ඇඳේ ලයිට් පෙන්සිල් එකකින්. ඇඳලා තමයි ඩාර්ක් එකකින් ඇඳේ තව ඩීටේල් එක එන්න. මම කොහොමටත් ලිප්ස් අඳින්නේ කොහොමද කියලා තව ෆුල් ඩීටේල්ඩ් වීඩියෝ එකක් හදලා දාන්නම්. ඉතින් ඒක එතකොට ඔයගලන්ට ගොඩක් හෙල්ප්ෆුල් වෙයි. දැන් මූවින් ඔන් ටු ද ස්කින්. කියන්නේ මූණේ තියෙන හැම එහෙම අඳින්න ගොඩක් දෙනෙක් කියන එක අමාරුයි කියලා. හැබැයි ඒක කියන තැන එච්චර අමාරුවක් නැහැ. මූණේ හැම අඳින්න ලේසිම විදිය තමයි පැන්සල් අල්ලන විදිය. ඒ කියන්නේ පැන්සල පුළුවන් තරම් අගිස්සෙන් අල්ලන්න. ඒ කියන්නේ එන්ඩ් එකෙන්. එන්ඩ් එකෙන් අල්ලලා ෂේඩ් කරනකොට පුළුවන් තරම් සයිඩ් එකට ෂේඩ් කරන්න බලන්න. මම මේ ෂේඩ් කරන විදියට ට්‍රයි එක. ඒ විදියට ෂේඩ් කරනකොට මොකද පැන්සලේ අගිස්සෙන් අල්ලන හින්දා කොලේට එන ප්‍රෙෂර් එක ගොඩක් අඩු වෙනවා. එතකොට කොලේ ඩාර්ක් ස්පොට්ස් එහෙම හිටින් නැති වෙනවා. ඒ වගේම තමයි ඒ වගේ ෂේඩ් කළේ ඉවරනට පස්සේ කොටන් බඩ් එකක් අරගෙන මම කරන විදියට ඒ වගේ මේ කොටන් බඩ් එකෙන් ඒ තියෙන ෂේඩ් කරපු තැන් ස්මූත් කරගන්න. ඔයගලන්ට පේනවා ඇති මම දැන් ලාවට මූණ බිල්ඩ් කරගෙන යනවා. ලේයර් එකකින් ලේයර් එක ෂේඩ් කර කර එකපාර ඩාර්ක් ලේයර් එකක් අඳින්න නැතුව ලයිට් ලේයර් එකකින් බිල්ඩ් අප් කරගෙන ලේයර් එකකින් ලේයර් එක එනවා. මොකද එකපාර ඩාර්ක් ලේයර් එකක් අඳින්න ගියොත් අපිට ඉරේස් කරගන්න බැරි වෙනවා. එතකොට තියෙන ඩාර්ක් ස්පොට්ස් වැඩි වෙනවා. උගලට පේනවා ඇති දැන් මං ලාවට තැන් තැන් ඩාර්ක් කරගෙන යනවා, හයිලයිට්ස් හදනවා. ඊට පස්සේ මණියගේ යටි රවුල මං අඳින්න ගන්නකොට ඉස්සෙල්ලාම මම ලාවට ෂේඩ් කරගෙන යනවා යට ටික. ඊට පස්සේ තමයි මම ඩාර්ක් පෙන්සිල් එකෙන් අර තියෙන හොඳට ඩාර්ක් වෙන්න මේ රවුල ඇඳගෙන යන්නේ. ඊට පස්සේ මම මණියගේ මූණ තව වටේ තියෙන ඩීටේල්ස් ටිකක් ඇඳලා පස්සේ මම බෙල්ල අඳින්න ගන්නවා. බෙල්ල අඳිනකොටත් ඔයගලන්ට පේනවා ඇති බෙල්ල යට ෂැඩෝ එකක් තියෙනවා. ඒ ෂැඩෝ එකත් මං ඉස්සෙල්ලාම තියෙන හාෂ් ඒ කියන්නේ ටිකක් වැඩිපුර ෂැඩෝ එන්න ඕන තැන් ටික ඩාර්ක් එකෙන් චුට්ටක් ඇඳලා තමයි ලයිට් පෙන්සිල් එකෙන් මං අඳින්න ගත්තේ. බෙල්ල ඇඳලා පස්සේ මං ටී ෂර්ට් එක අඳිනවා. ටී ෂර්ට් එකෙත් ඔයගලන්ට පේනවා ඇති මම ඩාර්ක් සහ ලයිට් විදියට යන්නේ. ඒ කියන්නේ ඒ විදියට අඳින්න ට්‍රයි එකක් දෙන්න. ඒතර ඔයගලන්ට රියලිස්ටික් ලුක් එකක් ගන්න පුළුවන් මේ පින්තූරෙන්. කන ගත්තාමත් කනෙත් තියෙනවා මේ එක එක ෂැඩෝස් එනවා. ඒ කියන්නේ ඩාර්ක් එන්න ඕන තැන් තියෙනවා, ලයිට් එන්න ඕන තැන් තියෙනවා. ඉතින් වඩාත් හොඳයි රෙෆරෙන්සිං පිච් එක දිහා බලලම ඔයගලන් අයිඩියා එකක් අරගෙන ඒ විදියට ෂේඩ් කරන්න. අනිත් එක තමයි කොණ්ඩේ. ඉතින් කොණ්ඩේ ගත්තාම ඉස්සර මම කොණ්ඩ අඳිනකොට මං ඔහේ නිකන් පැන්සල් අරන් කළු පාටින් ගාගෙන ගාගෙන යනවා. ඒත් කොණ්ඩේ අඳිනකොට එහෙම අඳින්න බෑ. මොකද කොණ්ඩේ ටෙක්ස්චර් එකක් තියෙනවා. කොණ්ඩේ යන විදියක් තියෙනවා. කොණ්ඩේ යන ඇංගල් එකක් තියෙනවා. ඒ කියන්නේ හෙයා කැන් බී වේවි, කර්ලි වෙන්න පුළුවන්. ඒකින්ද ඒ එන විදියට කොණ්ඩේ අඳින්න ඕනේ. ඊළඟට පේනවා ඇති මම දැන් මණියයි කොණ්ඩේ අඳිනකොට ඒක එකම විදියට අඳින්න නැතුව වෙන්න, ඒ කියන්නේ එක එක ඇංගල් විදියට. ඒ කියන්නේ කොණ්ඩේ ගිහිල්ලා තියෙන විදියට තමයි මම කොණ්ඩේ තියෙන ලයින්ස් ටික අඳින්නේ.
මම කියන්නේ ෂෝට් හෙයා අඳිනකොට පාවිච්චි කරන තව කැමති ක්‍රමයක් තමයි කොණ්ඩේ ඒ කොට පැත්ත තරු තරු විදියට අඳින්න. එතකොට ඒක නිකන් අමුතු රියලිස්ටික් ලුක් එකක් එනවා. ඒකින්දා මම ඔයගලන්ටත් ඒ ක්‍රමයේ මේ පාවිච්චි කරලා බලන්න පුළුවන් ඔයගලන්ගේ ආත් වලට. ෆයිනල් ටච් එක විදියට මම අර උළුවේ කොණ්ඩේ ටිකක් රියලිස්ටික් ක්‍රමයේ වැඩි වෙන්න තව ටිකක් ෂැඩෝස් අඳිනවා. මොකද කොණ්ඩේ නිකන් අලවල වගේ පේන්නේ නැති වෙන විදියට ඒක බ්ලෙන්ඩ් වෙන්න ඕනේ ලස්සනට උළුවත් එක්ක. ඒ ලුක් එක ගන්න මං හෙයා ලයින් එක ටිකක් ඩාර්ක් කරලා අඳිනවා. ඉතින් එතකොට අර විග් එකක් දාලා වගේ පේන්නේ නැහැ. ඇත්ත කොණ්ඩේක තියෙන ලුක් එක එතකොට මේ හොඳට පේනවා. මං හිතනවා මම මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට බේසික් අයිඩියාස් ආට් ගැන මොනවා හරි දැනුමක් චූටි දැනුමක් හරි දෙන්නේ කියලා. ඉස්සරහට තව මේ ඩීටේල් ටියුටෝරියල්ස් අරන් එන්නම් කොහමද කොණ්ඩ අඳින්නේ මූණවල අඳින්නේ තොල් අඳින්නේ කියලා. මම එන අදර මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. මගේ වීඩියෝ එක ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. එනම් මයි ෆෑම් පරිස්සමින් පීස්.